අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ එක්ක සිටින්නේ ස්වාධීන රූපවාහිනී දිවා පුවත් විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1083 දක්වා ඉහළට කොරෝනාව ඕනෑම තැනකින් මතුවිය හැකි සෞඛ්‍ය උපදෙසට මුල් තැන දෙන්න යුද හමුදාපති ඉල්ලයි පහේ ශිෂ්‍යත්වයට සියල්ල සූදානම් දුම්රියත් බසුත් දරුවන් වෙනුවෙන්ම විස්සේ තීන්දුව කතානායක අතේ නිලධාරීන් 514කටත් සෙසු නිලයන් 14140කටත් යුද හමුදාවේ උසස් වීම බේරුඩ් නගරේ ඉන්ධන ටැංකියක් පිපිරෙයි හතරක් මරුට 20කට තුවාල මුලින්ම දේශීය පුවත් මිනුවන්ගොඩ පොකුරෙන් වාර්තා වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1083 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා එකකේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඒ අතුරින් 1034 දෙනෙකු බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් වනවා. එදහස් 83ක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මන්ත ශාලාව ආශ්‍රිත පොකුරෙන් වාර්තා වෙච්ච රෝගීන් ඒ අතර ඉන්නවා 1034ක් ඒ කර්මන්ත ශාලාවේ සේවය කරන අය ඒ වගේම ඔවුන්ගේ ආශ්‍රිතයන් විදිහට 46 දෙනෙක් අපි අඳුනගෙන තියෙනවා. තවත් රෝගීන් 3 දෙනෙක් ඉන්නවා. මේ අවස්ථාව වන විට ඔවුන්ගේ තියෙන සම්බන්ධතාවය ආශ්‍රිත කොහොමද උනේ කියන දේ පිළිබඳව විමර්ශනය කරමින් පවතින්නේ. අද දවස තුලත් තව දුරටත් PCR පරීක්ෂණ සිදු කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. රට පුරාම මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතවත් ඒ වගේම වෙනත් අවදානම් ස්ථානවලත් ඒ PCR පරීක්ෂණ සිදු කරනවා ඇති. ඒ වගේම මේ අවස්ථාව වන විට අපි ඉතාමත්ම වේගෙන් මිනුවන්ගොඩ COVID-19 රෝගී පොකුරේ සියලු රෝගීන් හඳුනා ගැනීමට අපි කටයුතු කළා. ඒ වගේම ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වෙන විට අපි හඳුනාගෙන ඔවුන්ගේ PCR පරීක්ෂණ කිරීමත් අනිත් අය නිරෝධායනය කිරීමත් සිදු කරමින් පවතිනවා. මේ තුළ අපි විශ්වාස කරනවා අපිට රෝගය පාලනය කරගත හැකි කියලා. ඉතාමත්ම හොඳින් ඒ කටයුතු සිදු වෙනවා. තවත් කොරෝනා රැල්ලක් මතුවේ යයි තමන් අපේක්ෂා නොකරන බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ. මිනුවන්ගොඩින් හමු කොරෝනා පොකුර විශාල පොකුරක් බවද ඒ මහතා කියා සිටියා. සාමාන්‍යයෙන් වෙනත් රටවල රැල්ලක් කිව්වේ රෝගය සමාජගත වෙලා විවිධ ස්ථානවලින් රෝගීන් වාර්තා වීමත් එක්ක විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීම. අපේ රටේ එහෙම දෙයක් සිදු වුණේ නැහැ. එහෙම දෙයක් සිදුවේ යයි මේ අවස්ථාවේදී අපිට බලාපොරොත්තු වෙන තරම් කාරණයකුත් නැහැ. මොකද අපි මේ රෝගීන් මේ පොකුරේ මුල්ම රෝගියා හඳුනා ගන්නවත් සමගම එතන එකක් මංචාලාවේ සියලුම දෙනා නිරෝධායනය කිරීමටත් ඔවුන්ගේ PCR පරීක්ෂණ දවස් දෙකක් වගේ කෙටි කාලයක් තුළ සිදු කිරීමටත් කටයුතු කළා. ඉතින් ඒ නිරෝධායනය කරපු අතර ඉදිරියේදී තවත් රෝගීන් අපි බලාපොරොත්තු වෙන එක සාමාන්‍ය දෙයක් අපි ඒ වැලිසක නාවික හමුදා කඳුරේ දැක්කා. ඒ මාස කිහිපයක් තිස්සේ සිද්ධ වුණා. ඒ වගේම කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී සිද්ධ වුණා. ඒක තමයි සාමාන්‍ය සංසිද්ධිය. ඒ නිසා තමයි අපි මේ ආශ්‍රිතයන් නිරෝධායනය කරන්නේ. ඔවුන් අතර තවදුරටත් ආසාදිතයෝ ඉන්නවා. ඔවුන් ගේ රෝග ලක්ෂණ මතුවේදී නැත්නම් ඔවුන්ගේ PCR පරීක්ෂණ මගින් හඳුනා ගන්න අපිට පුළුවන් වෙන්නේ ඉදිරියේදී. ඒ නිසා මේ තුලින් තවත් රැල්ලක් එයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ අපිට හමු වුණේ විශාල පොකුරක්. මෙරට ඕනෑම ස්ථානයකින් කොවිඩ් ආසාදිතයෙකු හමුවීමේ ඉඩකඩක් ඇති බැවින් අත්‍යවශ්‍ය කන්නොකට හැර මගතොටට නොපමිනන ලෙස යුද හමුදාපති ලුතිරන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයන් 30 දෙනෙකු ශ්‍රී ලංකාවේ මේ මිනුවන්ගොඩ කම්මල හා සම්බන්ධ වෙලා ආසාදනයටපත් වුණා. තවත් 5 දෙනෙකු විශේෂයෙන්ම පිටරටවල වලින් ගෙනාපු අයලුනුත් ආසාදනයට ලක් කරලා තිබුණා. මේ මිනුවන්ගොඩ කම්මලේ පොකුරෙන් 30 දෙනෙක් එම ආයතනයේ සේවයේ නියුතු අයලුන් අතරත් 24 දෙනෙකු ඔවුන්ගේ ප්‍රථම කොන්ට්‍රැක්ට් කියන ළගම ආශ්‍රිතයන් හැටියටත් හඳුන්වලා තිබෙනවා. තවත් ආශ්‍රිතයන් ආශ්‍රය කරපු ඇයි සැක කරන 30 දෙනෙකුත් මේ අතර සිටිනවා. මෙහිදී විතාමත් වැදගත් වෙන්නේ මේ ආකාරයෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවලට මෙම සේවක සේවිකාවන් කොවිඩ් ආසාදින වීමට ප්‍රථම දින 7 ඇතුළත 10 ඇතුළත ගමන් කළ තිබෙන බැවින් එවැගේම ලංකාවේ විවිධ ප්‍රදේශවල අවුලුන් එවුන්ගේ ස්ථානයට ඇවිල්ලා මේ සේවක සේවිකාවන් හමු වෙලා තිබෙන බැවින් ලංකාවේ ඕනම ප්‍රදේශයකින් කොවිඩ් ආසාදිතේ හමු වීමට හැකියාවක් මේ අවස්ථාවේදී එවැනි අවදානමක් තිබෙනවා. ඒකින් ද ඔබ අත්‍යවශ්‍ය කරුණක් හැරුණ
කරනකොට මගතොටට එන්නේ නැතුව සිටීම වැදගත් වෙනවා. නමුත් ඔබ එනවා නම් ඔබ දන්නු දන්නවා වෙන්න පුළුවන්. ඔබ හමු වෙන පුද්ගලයාත් සමහර නුදන්නවා වෙන්න පුළුවන්. ඔව් දෙවෙනි හෝ තෙවෙනි ආශ්‍රිතයෙක් කියලා. ඒකින්ද අනිවාර්යෙන්ම ඔබ ඉදිරියේ ඉන්න පුද්ගලයාට කොවිඩ් ආසාදිනී වී හැතියයි කියලා හිතලා ඔබ සෞඛ්‍යමය කටයුතු වලට අනුව විශේෂයෙන්ම මුඛාවරණය ශාරීරික දුරස්ථභාවය රැකගෙන ඔබ ආසාදිතයෙක් නොවී සිටීමට වග බලා ගන්න. එය ඔබ කරන රටට ඔබගේ ජනතාවට කරන යුතුකමක් හැටියටයි මා මේ අවස්ථාවේදී දකින්නේ. නිරෝධායන නීතියට එරෙහිව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. දැන් බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාළව මේ පොකුර සම්බන්ධයෙන් අපි විමර්ශනය කළා. අපිට මුලින්ම ආවේ 1402ක් කියලා මේ සේවකයෝ. නමුත් පස්සේ තවදුරටත් විමර්ශනය කිරීමේදී අපට අනාවරණය වුණා මෙයට යම් පරිබාහිර සේවාවන් සපයන අයත් එක්ක 1500කට ආසන සංඛ්‍යාවක් සිටිනවා කියලා. ඒ සියල්ලම වගේ දැන් පැමිණලා තියෙනවා. ඒ ලිපිනයන් දුරකථන අංක නම් ඒවා පරීක්ෂා කරමින් පවතිනවා. අපි තවදුරටත් දැනුම් දුන්නා ඒ සේවකයින් ඇසුරු කරපු ඔවුන්ගේ පවුල්වල අය ඔවුන් ආපු ගියපු තැන්වල අයටත් නිරෝධායනය වෙන්න ඉගෙන දැනුම් දෙන්න කියලා. අපි අවසාන කාලයක් ලබා දීලා තිබුණා. අපිට අනාවරණය වුණොත් යම් කිසි කෙනෙක් අපි දීපු නිරෝධායන නියෝගයට පටහැනිව කටයුතු කරනවා කියලා, සැඟවිලා ඉන්නවා කියලා, සැඟවිලා ඉන්න උත්සාහ කරනවා කියලා, ඒ අයට විරුද්ධව ඉතා දැඩිව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරනවා වගේම ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන්ද අපි නිරෝධායන රීතීන් යටතේ ක්‍රියා කරනවා. මෙරට තහවුරු කරන ලද මුළු කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 4523ක් බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. රෝහල්වල මේ වන විට 1214 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. කොරෝනා ආසාදනය වූවන් 3296 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. කොරෝනා සම්බන්ධයෙන් සැක සහිතව 350 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා. අද උදෑසන වන විට කොරෝනා ආසාදිතින් 35 දෙනෙකු අලුතින් සුවකත් අතර ඔවුන්ගෙන් 5 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි අය. දේශීයව හඳුනාගත් පුද්ගලින් 30 දෙනා අතර 24 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල්ලේ සේවකයන් සමග ළඟින් ඇසුරු කළ පුද්ගලයන් වනවා. පුද්ගලයන් 3 දෙනෙකු ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර ඉතිරි පුද්ගලයන් 3 දෙනාගේ ආශ්‍රිතයන් පිළිබඳ මෙවන විට විමර්ශන සිදු කරනවා. අද උදෑසන දෝහා කටා සිට පුද්ගලයන් 45 දෙනෙකු මෙරටට පැමිණි ඇති අතර ඔවුන් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන ගොස් තිබෙනවා. හෙට දින ධාවනය වන දුම්රියවල ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වන දරුවන් සඳහා පමණක් දුම්රිය මැදිරි දෙකක් වෙන් කර තිබෙන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. ශිෂ්‍යත්ව විභාගයට පෙනෙසෙන දරුවන් සමග මවට හා පියාට ගමන් කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. විභාගයේ අවසන් වූ විට එකිනෙකා රැස් වී කටයුතු නොකරන ලෙසයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. විභාගයට පෙනෙසෙන දරුවන් සඳහා සිසු සැරිය බස් රථ දිවයින පුරාම ධාවනය වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. මේ විභාග වලට යන ළමයින්ට රඹුක්කන ඉඳලා කොළඹටත් පොල්ගාවිල්ල කොළඹටත් එනවා. ඒ හැම කෝච්චියකම පෙට්ටි දෙකක් වැඩිපුර එනවා මේ විභාගයට යන ශිෂ්‍යන්ට. පහේ ශිෂ්‍යත්වයකට දෙමව්පියන්ටත් පුළුවන් දරුවොත් එක්ක එන්න. දදිනේ තිබුණත් ඒ කෝච්චි ගම්පා නවත්තනවා ශිෂ්‍යයින්ට බහින්න. හැබැයි සෞඛ්‍ය නීති රීති අනුව කටයුතු කරන්න ඕනේ. එතකොට ලංකා ගමනාගමනයේ සිසු දරිය බස් දාලා තියෙනවා ස්ටේෂනේ ඉඳලා ඒ පවත්තන විභාග මධ්‍යස්ථාන වලට යන්න. එතකොට හලාවත ලයින් එකෙත් එහෙම එනවා. කොළඹ ඉඳලා ගම්පාටත් යනවා. මුහුදුබඩ වගේ වෙනදව යන විදිහට මේ කාලසටහනට යනවා. පෙරවරු 5:30ට රඹුක්කනින් කොළඹ කොටුව බලා දුම්රියක් ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. 6:25ට පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා දුම්රියක් ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. පෙරවරු 6ට කොළඹ කොටුවේ ඉඳලා දුම්රියක් යනවා පොල්ගහවෙලට. ශිෂ්‍යත්ව විභාගය ඉවර වෙලා එන දරුවන් සඳහා පොල්ගහවෙලින් 12:45ට පිටත් වෙන්න දුම්රියක් සෝදානම් කරලා තියෙනවා. සාමාන්‍ය මගේ දුම්රියක් පොල්ගහවෙලින් හවස 4:10ට දුම්රියක් කොළඹ කොටුව බලා ධාවනය කිරීමට නියමිතයි. හලාවත මාර්ගයට 5:41ට කොළඹ කොටුවෙන් පිටත් වෙන දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. ශිෂ්‍යත්ව විභාගය අවසන් වෙලා එන දරුවන් සඳහා පුත්තලන් මාර්ගයේ නීගමුවෙන් පිටත් වෙන්න නියමිතයි. 12:42ට කොළොස් වෙනදා ඉඳලා දිගටම දුම්රියක් ධාවනය කරනවා. අපි ආපහු අර උසස් පෙළ සිසුන් විභාගය අවසන් කරලා ආපහු කොළඹ බලායන අයට ඒක මීගමු දුම්රිය ස්ථානයේ පස්වරු 5:09ට කොළඹ කොටුව බලායීමට නියමිතයි. කොරෝනා ඉදිරි නීතිය දාලා තියෙන සෑම දුම්රිය ස්ථානයකම මෙම දුම්රිය නවත්තනවා. 11 වෙනිදා පස්වර ශිෂ්‍යත්වයට පැමිණෙන අයටත් අනිකුත් විභාගවලට
පැමිණෙන අයටත් සිසුසරිය බස් රථ සියල්ලම අපි යොදවනවා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කය තුල සිසුසරිය බස් රථ සියල්ලම ක්‍රියාත්මක කරන්නත් ඊට අමතරව බස් රථ යෙදවීමටත් බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ බස් රථ වලට වලින් ප්‍රවාහනය කරන්නේ පාසල් ළමුන් පමණයි. ලංකාවේ අනිත් ප්‍රදේශවල සාමාන්‍ය පරිදි සිසුසරිය බස් රථ යොදවනවා. ඒ වගේම අනිත් බසුත් සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් දරුවන්ට යමක් කියන්න ඕනේ, මේ බස් එකේ පැමිණියත්, දුම්රියේ පැමිණියත්, පෞද්ගලික වාහනයක පැමිණියත් මුකාවරණ පළඳින්න ඕනේ විභාගශාලාවට ඒමට පෙර. විභාගශාලාවේ මීටර එකහමාරක දුරක් තියෙනවා. ඒ නිසා එතන කිසිම ගැටලුවක් නැහැ. නමුත් පාසලට ඇතුළත් වීමට පෙර අතපය සෝදලා පිරිසු ක්‍රීම් කටයුතු කරලා පොඩි සැනිටයිසර් එකක් ගේන එක ඉතාම වටිනවා. මේ අතර හෙට පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සෞඛ්‍ය ආරක්ෂිතව විභාග මධ්‍යස්ථාන සැකසීමේ කටයුතු සිදු කරන අයුරු අප කැමරා කාචයේ සටහන් වූයේ මේ අයුරින්. නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුත්කලයන් 97 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. වාහන 27ක්ද පොලිස් බහරයටගෙන ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. අද පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා ඇඳිරි නීති ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යවශ්‍ය වෙළඳසල් විවෘත කර තිබෙනවා. ඇඳිරි නීතිය ආරම්භ කරපු දිනේ සිට පුද්ගලයන් 97 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය පැය 24 කාලය තුල 6 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම යතුරු පැදි ත්‍රී රෝද රථ ඇතුළු වාහන 27ක් පොලිස් භාරයටගෙන තිබෙනවා. දැන් අද දිනේත් මේ ප්‍රදේශවල ඇඳිරි නීතිය ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් ආහාර වෙළඳසැල්, ඒ වගේම සුපිරි වෙළඳසැල්, ආහාර සපයන වෙළඳසැල් සහ ඖෂධ සැල් විවෘත කිරීමට හැකියාව තියෙනවා. උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ ඒ සඳහා පාරිභෝගිකයාට උපරිම සේවාවක් සලසන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම මුදල් නෝට්ටු හුවමාරු වෙනවා. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් පත් මගින් ගනුදෙනු කරනවා. මෙහිදී අනිවාර්යෙන්ම නිසි සෞඛ්‍ය පියවර ගත යුතුයි. මෙම වෙළඳ සැල්වලට ඇතුල් වෙන ස්ථානවල අත්පිරිසුදු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තියෙන්න ඕනේ. ඒ වගේම යම් පෝලිමක් කවුන්ටරයක් අසල තියෙනවා නම් දුරස්ථභාවයේ තැබෙන පරිදි පාරිභෝගිකයන් රැඳී සිටිය යුතුයි. ඒ පාරිභෝගිකයාගේ වගේම මේ වෙළඳසැල්වල හිමියන්ගේ, වෙළඳසැල්වල පරිපාලකීන්ගේ යුතුකමක් වෙනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කථානායක කාර්යාලය වෙත යොමු කර තිබෙනවා. මීට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය එවන ලද ලිපිය ලබන සඳුදා විවෘත කර බලන බවයි කථානායක මහින්ද යාපා අභිවර්ධන මහතා පවසන්නේ. 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 39ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ඉදිරිපත් කෙරුණා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 71 සංවත්සරය යුද හමුදා මූලස්ථානයේදී අද පැවැත්වුණා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා සංවත්සරයට සමගාමීව නිලධාරීන් 514 දෙනෙකුට හා සෙසු නිලයන් 14,140කට උසස්වීම් ලබා දීමට කටයුතු කර තිබෙනවා. අලුතින් මේජර් ජෙනරාල් වරුන් 12 දෙනෙකු සඳහා පත්වීම් ලබා දීමද අද සිදු කෙරුණා. COVID-19 වසංගතයේ හේතුවෙන් යුද හමුදා සංවත්සරයට සමගාමී ලෙස සෑම වසරකදීම ක්‍රියාත්මක වූ ආගමික හා අනිකුත් සැමරුම් මෙවර පැවැත්වීමට නොහැකිවද පවතින තත්ත්වය සමනය වූ පසු එම සැමරුම් යළි පැවැත්වීමට කටයුතු කරන බවයි යුද හමුදාව සඳහන් කළේ. 1949 වසරේ ඔක්තෝබර් 10 වනදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය පළමු නිත්‍ය බලකාය පිහිටුවීම සිදු කළ අතර බ්‍රිගේඩියර් ඇන්ටන් මුතුකුමරු මහතා පළමු යුද හමුදාපති බවට පත් වුණා.
ගෙවිගිය වසර 71ක කාලය තුලදී යුද හමුදාපතිවරුන් 23 දෙනෙකු මෙරට ආරක්ෂක හමුදාවට අණතීම් සිදු කර ඇති අතර මාතෘ භූමියේ ආරක්ෂාව උදෙසා සිය දිවිහිමියෙන් සුවිශාල කැපකිරීම් සමුදායක් ඉටු කර තිබෙනවා. සිය වීරෝදාර මෙහෙවර සමග රෙජිමේන්තු 24ක් සමග දිවෙන පුරා විසිරී සිටින යුද හමුදාව රටවැසියන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වුණා. පොලිස් බුද්ධිංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පෙනී සිටමින් විවිධ වංචාවල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාජ පොලිස් නිලැඳුමකින් සැරසී දිවේනේ විවිධ ප්‍රදේශවල මෙම පුද්ගලයා වංචනික ක්‍රියාවල නිරතව ඇති බවයි හෙළි වී ඇත්තේ. අතිසුකෝප භෝගී මෝටර් රථයක්ද මෙම පුද්ගලයා භාවිත කර ඇති අතර පොලිසිය එය අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. සැකකරු වාරියපුල මිනුවන්ගැටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. ව්‍යාජ ලෙස සකස් කළ පොලිස් හැඳුනුම් පත හා තවත් ලිපිලේඛනද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කුණ්ණෑගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි අපවාර්තාකරුවන් සඳහන් කළේ. ඒ සමගින් දිවා පුවත් අදට අවසන්. ඔබට සුබ දවසක්.